ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මම රාජකාරී බාරගත්ත දවස් ඉඳලා පළාත් රාජ්‍ය කොමිෂන් සභාව ගැන නොයෙකුත් ප්‍රශ්න මට ඇවිල්ලා තිබුණා. එතකොට මේ පනත පරිශීලනය කිරීමේදී සම්පූර්ණ බලතල තියෙන්නේ මටයි. එතකොට මේකේ කාටවත් ඒකට අභියෝගයක් කරන්න විදියක් නැහැ. මට පුළුවන් මේක විසුරවන්න, මට පුළුවන් මේක කැඳවන්න, මට කට්ටිය මේක මාරු කරන්න පුළුවන්. මම මේ කාලය තුල මේ පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම දැන් හැම තැනකම වගේ ගිහිල්ලා කටයුතු කරලා තොරතුරු ලබාගෙන තියෙනවා. සමහරක් අවස්ථාවලදී රැකිරක්ෂා දෙන්න පුළුවන් උදවියට මේගොල්ලෝ ප්‍රමාද කරනවා. නොයෙකුත් කොන්දේ සිදානවා රසාවල් වලට ගැනීමේ. පළාතේ ඉන්න ජනතාවට ඒවට තනතුරු වලට යන්න බෑ. පිටපළාත් වලින් තමයි තනතුරු වලට එන්න වෙන්නේ. එතකොට දැන් විල්ගම් අඟුරංකත වගේ පළාත් ගත්තාම, රාජ්‍ය සේවය ගත්තාම අද ගුරුවරයෝ නැහැ, සෞඛ්‍ය අංශයේ නිලධාරී නැහැ. මේ වගේ ප්‍රශ්න රාශියකට මුණපාන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලම කරන්න ඕනේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට මේවා ඇයි ප්‍රමාද කරලා තියෙන්නේ? මේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උදවියටයි පළාතේ රාජ්‍ය සේවකයන්ටයි පඩි ගෙවන්නේ කවුද? මේ රටේ ජනතාවගේ මුදල් වලින් තමයි පරිගෙවන්නේ. එතකොට මේ රටේ ජනතාවට සේවය කරන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. එතකොට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ නැත්තම් ආණ්ඩුකාරවරය හැටියට මට ඒ වගේ කොමිෂන් සභාවකුත් එක්ක වැඩ කරගෙන යන්න බෑ. ඒ නිසා තමයි මේක මට විසුරුවාරින්න සිද්ධ වුණේ. මම මේ වෙනකොට ඉතාමත්ම හොඳ ගෞරවයට පාත්‍ර වෙච්ච නිලධාරීන් පිරිසකුත් එක්ක මම මේක කරගෙන යනවා. කරන්න පුළුවන් උපරිම හොඳ මධ්‍යම පළාත වෙනුවෙන්, රාජ්‍ය සේවය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඒක මොන අභියෝගයක් ආවත් ඒක කරලා තමයි මම නවත්තන්නේ කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි.